ඒක පැත්තත් බලන්න. ආයෝමක මාර ආයෝම පොල්. ඔය dance එක දැන්නකො. අන්න ඔන්න ඉතින් හැමදාමත්ම වගේ ඔයාලවදත් ආතරයෙන් පිළිගන්නවා අපේ ජර්නි විත් හබි YouTube channel එකට. ඔයාලා ඉතින් දැනටමත් දන්නවනේ අද වීඩියෝ එක මොකක් ගැනද කියලා. ඉතින් අද වීඩියෝ එක තමයි අපේ ලිවන් පැටියාගේ මල්ලි බබා එන්න කලින් අපි අපේ ෆොටෝ ෂූට් එක කරේ කොහොමද කියන එක. හාව මින පාපු දාගෙන බහිමු අපි. හා පාපු දාගමු. බබා පාපු දාගමු. අපි ගෙදරින් යනකොට ලිවන් බබාව ලෑස්ති කරගෙන ගියේ නැහැ. මොකද ඉතින් මග දිගට යනකොට එයා දඟලනවා කරනවා, එක එක දේවල් කනවා බොනවා. එතකොට ඉතින් ඇඳුම් සවුත්තු වෙනවනේ. ඒ නිසා සැහැල්ලු ඇඳුමක් දාගෙන තමයි එයාව අපි එක්කගෙන ගියේ. අපි අද මේ ඇවිල්ලා ඉන්නේ පානදුර බීච් එකට. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ අද අපේ ෆොටෝග්‍රැෆර් තමයි අපේ මල්ලි. ඒ කියන්නේ මගේ මහත්තයාගේ මල්ලි. ඉතින් අපි එදා ගත්ත ෆොටෝස් ටිකත් මං වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. ඉතින් ඔයාලටත් මේ වගේ ෆොටෝ ෂූට් එකක් එහෙම කරගන්න ඕනේ නම් මං මල්ලිගේ විස්තරත් දාන්නම්. ඔයාලට පුළුවන් මල්ලිත් එක්ක කතා කරලා ඒ දේවල් කරගන්න. දැම්ම ලිවාන් බබා බැස්සුවොත් නම් අපිට හොඳ ෆොටෝස් ටිකක් ගන්න වෙන්නේ නැහැ. ලිවාන් බබාව අල්ලන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් ලිවාන් බබාවත් වඩාගෙන ෂේප් එකේ යන එන ගමන්ම අපි ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් මුලින්දම අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෙක් නම් දන්නවා අපි ලිවාන් පැටිය හම්බ වෙන්නේ ඉදින්නම් ජෙන්ඩර් රිවීල් එකකුත් කළා. ඉතින් මේ පාර ජෙන්ඩර් රිවීල් එකක් කරන්න අපිට උනේ නැහැ. ඇත්තටම ජෙන්ඩර් රිවීල් එකක් කරන්න උනේ නැත්තේ එදා ડોක්ටර් අපිට හම්බෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා කොලේ ලියලා දුන්නට පස්සේ ඒක ඉතින් තියාගෙන ඉවසILLක් නැතුව තමයි අපි හිටියේ. වාහනේ ළඟට ඇවිල්ලත් මේක බලනවද නැද්ද කියලා කල්පනා කරලා තමයි ඔන්න ඔහෙ බලමු නේද අයියේ එහෙනම් කියලා අපි දෙන්න ඒක දිගෑරලා බැලුවේ. ඉතින් ඒ නිසා ඉතින් අපි බැලුවනේ. ඒක නිසා අපි ජෙන්ඩර් රිවීල් එකක් කරන්න ඕනේ නැහැ කියලා හිතුවා. හැබැයි ඉතින් මල්ලි බබා ඇවිල්ලා කවදා හරි අයියාගේ වීඩියෝස් දකිද්දි අපි දෙන්නට කචල් එක දානවා කියලා නම් ෂුවර්. ඉතින් ඒ නිසා අපි ෆොටෝ ෂූට් එකක් නම් වරද්දන්න නැතුව කරන්න ඕනේ කියලා හිතුවා. ඔන්න ඉතින් ඒ නිසා තමයි අපි මේ වැඩේ ලෑස්ති කරගත්තේ. පේනවනේ අයියා නට නට ලිවාන් බබාව ගානට ෆොටෝස් වලට සෙට් කරන හැටි. මෙන්න මේ වැඩේ නම් ටිකක් පරිස්සමට කරන්න ඕනේ වැඩක්. ඔයාලා බලන්නකෝ අපේ අයියත් බබාව උඩ දැම්මට උඩදී අතාරින්නේ නැහැ. චූටි බබෙක් එක්ක ෆොටෝ ෂූට් එකක් කරනවා කියන එක නම් ලේසි වැඩක් නෙවෙයි. පේනවනේ ඔන්න දැම්ම ලිවාන් බබා දඟලන්න පටන් අරන් තියෙන්නේ. අපේ ලිවාන් බබා බීච් යන්න හරිම ආසයි. හැබැයි ඉතින් රැල්ල පා ගන්න නම් බයයි. එයාට ඕනේ වැල්ලේ දඟලන්න. ඔන්න සපත්තු දෙක එහෙම ගලවලා ලිවාන් බබා වැඩේට ලෑස්ති වෙන්න තමයි හදන්නේ. දැන් ඉතින් ලිවාන් බබා වල්ලනවා බොරු. ඉතින් දැනුත් ඔය තාත්තා වඩාගෙන හිටියට එයා ට්‍රයි කරන්නේ කොහොම හරි බැහැලා දුවන්න තමයි.
ඉතින් පුළු පුළුවන් විදිහට පුතා ෂේප් වෙන අතරේ අපි ෆොටෝස් ටිකක් ගත්තා. මේ තියෙන්නේ ප්‍රෙග්නන්සි ෂූට් එකේ විශේෂ අවස්ථාව. කැමරමන් මල්ලි වෙලත් ලස්සන තනි ෆොටෝ එකක් ගන්න බැරි වුණොත් අපරාධනේ ඉතින්. ඉර බැහැගෙන එනකොට නම් බීච් එක මාරම ලස්සනයි. උත්තේ මේ බලන්නකො. හායි කියන්න. හායි කියන්න. හායි. හායි. කොහෙද යන්නේ? පුතා මොකද ඔය කරන්නේ? මොකද කරන්නේ? පුතා මොකද කරන්නේ? ඔන්න පේනවද ඔයාලට ලිවාන් බබා බිමට බැහැලා කරන වැඩ? අනිත් එක තමයි මේක මගේ ගොඩාක් ලොකු ආසාවක්. ඉතින් බීච් එකක අපි දෙන්න කවදාවත් ෂූට් එකක් කරලා තිබ්බේ නැහැ. ෆොටෝ ෂූට් කලින් කරලා තිබ්බට ඒ හැම එකක්ම කරේ කොහේ හරි මොකක් හරි වෙන ලොකේෂන් එකක. ඉතින් මේ ෂූට් එක බීච් එකේ කරමු කියලා මම තමයි කිව්වේ. ඉතින් මගේ මහත්තයත් මං කියන ඕන දෙයකට එකපයින්ම කැමති වෙන නිසා මට කිසිම අවුලක් නැතුව අපේ ෂූට් එක මං කැමති විදිහට කරගන්න පුළුවන් වුණා. යන් යන් අපිය. දැන් නම් ලිවාන් බබාටත් ඇති වෙලා ඉන්නේ. කරුවලත් වැටිගෙන එන නිසා අපි අපේ වැඩේ ඉවර කළා. ඉතින් අපි කරුවල වැටිගෙන එනකම පුළු පුළුවන් විදිහට ලිවාන් බබාගේ අයියාගේ මගේ ෆොටෝස් ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ෆොටෝ ෂූට් එකේ වැඩේ ඉවර වුනේ. ආයෙමත් දවසක ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. Bye.